ශ්‍රී ලංකාව මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා නැහැ. ඒ හින්දා අපිට සංසන්දනය කරන්න බෑ මීට පෙර ප්‍රතිවගතකරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැන. වැඩ බලන මුදල් අමාත්‍ය ශහන් සේමසිංහ මහතා දේශීය ණය පිළිබඳව අද යලිත් කරුණු පැහැදිලි කළා. ණය ප්‍රතිවගතකරණය සහ ආර්ථිකයේ යථාවත් කිරීම කියන කාරණේ දේශපාලන කෝණයෙන් බලලා සකස් කරන්න බෑ. මේක පහසු වැඩ පිළිවෙලක් වුණේ නෑ. මොකද ආර්ථිකමය වශයෙන් අපි අඩියටම වැටිලා හිටපු අවස්ථාවක තමයි මේ ප්‍රකෘතිමත් කිරීමේ වැඩසටහනට ජනාධිපතිතුමා ඇතුළු රජය ගමන් කිරීම සිදු කරේ. ඒක පිළිගන්නවා. මේ ප්‍රතිසංස්කරණ ජනතාවට පහසු ප්‍රතිසංස්කරණ වුණේ නෑ. හැබැයි මේ අමාරු තීරණ අපි නොගත්තොත් කෙටිකාලීනව දේශපාලන වශයෙන් කල්පනා කරොත් වාසිදායක වෙයි. හැබැයි මධ්‍යකාලීන සහ දීර්ඝකාලීනව නැවත 2022 මැද භාගයේ තිබිච්ච තත්ත්වයට වඩා අන්ත අසරණ තැනකට රට තල්ලු වෙද්දී කවුරුත් ඒකට මැදිහත් වෙලා උදව් කරන්න කණ්ඩායමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතිහාසයේ ශ්‍රී ලංකාව මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා නැහැ. ඒ හින්දා අපිට සංසන්දනය කරන්න බෑ මීට පෙර ප්‍රතිවගතකරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැන. ණය ප්‍රතිවගතකරණයේදී ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කරලා ඔවුන්ටයි අපිටයි ගැළපෙන ක්‍රමවේදයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම මත එනෝ වගේම දේශීය ණය ප්‍රතිවගතකරණය කිරීමේදී රටේ බැංකු පද්ධතියට මූල්‍ය පද්ධතියට පීඩනයක් ඇති නොවෙන්න EPF එක වගේ අරමුදල් වලට පීඩනයක් ඇති නොවෙන්න හැමෝටම ගැළපෙන අපි ක්‍රමවේදයකට පිළිගත හැකි ක්‍රමවේදයකට ගමන් කරනවා. අපි අවසාන එකඟතාවයකට ආවට පස්සේ අපි මේ කරුණු සියල්ල පාර්ලිමේන්තුවටත් ජනතාවටත් ඉදිරිපත් කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ